දවසක් වේවාදරම් මෙතා තිබුතේ දුවේ. මට නම් හිතන්නේ මේ මාසය ආරම්භ කරා විතරයිනේ. මෙයා මාසය ආරම්භ කරපු නිසා ඔබේ ජීවිතයේ ඇතුලේ දැන් ඉගෙනගත යුතු කරුණු කාරණාවන් ගොඩක් තියෙනවා. මේ දෙසැම්බර් මාසයේ පුරාවටම ඉගෙනගත යුතු දේවල්. ඒ නිසා මේ ඉගෙනගත යුතු දේවල් අතර මූලික තැනක් ගන්න දේ තමයි මගේ පෞද්ගලික ජීවිතේ නොබෑවොත් නේ මගේ ජීවිතයේ තියෙන ෆේලියර්ස්, මගේ ජීවිතයේ තියෙන බැරිභාවය, අසාර්ථකත්වය මම කොහොමද තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත අසාර්ථකත්වයට මුහුණ දීලා එතනින් ගොඩ එන්නේ කොහොමද කියන මාසයක් තමයි මන්නම් ආස ගත කරන්න. එන්ස දෙවියන් වහන්සේගේ වැඩ සිටීම මට අවශ්‍ය වෙනවා. මගේ පරාජිත, මගේ ඇද වැටුණු, කලකිරුණු, තෙහෙට්ටුණු, අතහැරුණු, දියාරුණ ජීවිතය තුලට මං අඬගහනවා ස්වාමින් වහන්සේව. අඬගහලා මං අහනවා ස්වාමින් වහන්සේට, කියනවා ස්වාමිනිය වහන්සේ මගේ තියෙන අඩුපාඩුකම් පෙන්නලා දෙන්න, ඒ අඩුපාඩුකම් වලට මුහුණ දෙන්න මට ශක්තියක් දෙන්න, අඩුපාඩු ආවයි කියලා හංගිලා හරියන්නේ නැහැ, අඩුපාඩු ආවයි කියලා දාලා ගිහිල්ලා හරියන්නේ නැහැ, අඩුපාඩු ආවයි කියලා පැත්තකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ජීවිතයේ මෙන්න මේ අඩුපාඩුකම් ඇති වෙනකොට, දුර්වලකම් ඇති වෙනකොට, අගහිඟකම් ඇති වෙනකොට, ජීවිතේ අරගලයක ඉන්නකොට ස්වාමින් වහන්සේගේ වැඩ සිටීම ඔබේ මගේ ජීවිතයේ තුල දැනෙන්න සලස්ව ගන්නට ඕනේ. ඒ නිසා උන්වහන්සේ වැඩම කරනවායි කියලා දැනගත්තොත්, උන්වහන්සේ ආදරය කරනවායි කියලා දැනගත්තොත්, උන්වහන්සේ ස්පර්ශ කරනවායි කියලා දැනගත්තොත් ඔබ ඔබේ අතීතයට මේ මොහොත වෙනකොට සාප කරන්නේ නැහැ. ඒක අතීතයේ තුල ඔබ අත්දැකීමක් විතරයි. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් අයට සාර්ථක වෙන්න මාවත් ගොඩක් තියෙනවා. නමුත් අසාර්ථක පුද්ගලයාට මේ අසාර්ථකත්වයට මුහුණ දෙන්න ශක්තියක් අද නැහැ. ඒ නිසා බැරිවිච්ච මිනිස්සයව මේ මොහොතේදී සමාජයේ විසින් කොන් කරලා දානවා, පවුල විසින් කොන් කරලා දානවා, සහෝදර සහෝදරයන් විසින් කොන් කරලා දානවා, මේ අපේ නාස්තිකාර පුත්‍රයා කියනවා, මේ අපේ බ්ලැක් ෂීප් කියලා කියනවා. ඒ නිසා මේ මොහොතේදී උදව්වක් නැහැ අතහැරිච්ච කෙනා වෙනුවෙන්, බැරිවිච්ච කෙනා වෙනුවෙන් පිටක් නැහැ. ඒ නිසා ඔබේ මගේ ජීවිතයේ ඇතුළේ අම්මේ තාත්තේ පුතේ දුවේ ඉගෙන ගන්න ඕන කරනම දේ තමයි මේ මාසේ පුරාවටම මගේ දුර්වල තැන හදා ගන්න, මගේ දුර්වල තැනින් ගොඩ එන්න, මගේ දුර්වල තැනින් මේ මොහොතේදී මහා බලයක්, පන්නරයක් ලබා ගන්න දේව ශක්තිය ඉල්ලන්න. ස්වාමින් වහන්සේ නිරන්තරයෙන්ම ඔබට දෙනවා. ස්වාමින් වහන්සේ කවදාකවත් දුර්වල පුද්ගලයන්ව කොන් කරේ නැහැ, රෝගී අයව, අසරණ පුද්ගලයන්ව පැත්තක දැම්මේ නැහැ. ඒ සතුටු උන්වහන්සේ ලාදුරු රෝගීන්වත් සුවපත් කරේ, උන්වහන්සේ පෞකාරයන්ට සමාව දුන්නේ, උන්වහන්සේ මරණයට පත් වෙලා ඉන්න ලාසරස්ලව පවා උත්තාන කළේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. ජීවිතේ පරාජිතයි කියලා හිතාගෙන ඉන්න මොහොතේදී පිළිසරණයක් වෙනවා. ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ පේදුරුගේ නන්දම්මයි ගෙදරට ගිය වෙලාවේ පේදුරුගේ නන්දම්මා උත්පල වෙලා, නමුත් ස්වාමින් වහන්සේට අවශ්‍යතාවයක් නැහැ, මේ උත්මල වෙලා කරගන්න දෙයක් නැහැ කියන එක යථාර්ථයක් කියලා. නමුත් ස්වාමින් වහන්සේ කියන්නේ උණ රෝගයට අණ කරලා කියනවා උණ රෝගේ පහ වෙලා යන්න කියලා. ඒ නිසා එතනදී නැගිටලා ඇවිල්ලා අපොපස්සාන කරන්න පුළුවන් වුණා. එනිසා ස්වාමින් වහන්සේව ඔබේ දුර්වල මොහොතේදී, රෝගී මොහොතේදී, බැරිභාවයේදී උන්වහන්සේව ගෙන්න ගත්තොත්, එනිසා තමයි මාර්ත මරියා කියන්නේ ඔබ වහන්සේ හිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ. නමුත් අම්මේ තාත්තේ පුතේ දුවේ ස්වාමින් වහන්සේට ආයෙත් කියනවා තාමත් පරක්කු නැහැ, ඔබ වහන්සේට පුළුවන්. එන්ස ස්වාමින් වහන්සේට මියදිච්ච කෙනාව උත්ථාන කරන්න පුළුවන් නම්, රෝගී කෙනාව සුවපත් කරන්න පුළුවන් නම්, මේ මොහොතේදී කානා නුවරදී ඒ වයින් ටික මදි වෙනකොට වතුර ටික අරගෙන උන්වහන්සේට ප්‍රාතිහාරාත්මකව ඒක වයින් බවට පත් කරන්න පුළුවන් නම්, මේ මොහොතේ ඔබේ ජීවිතය තුළ තියෙන ප්‍රශ්නය අරගෙන උන්වහන්සේට ඒක විසඳන්න බැරි කමක් නැහැ. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ උන්වහන්සේගේ අතැඟිලි මත එන රැඳෙන්න,
උන්වහන්සේගේ ජීවිතයට බද්ධ වෙන්න, උන්වහන්සේට කියන්න, ස්වාමිනේ මගේ දුර්වල අසාර්ථක ජීවිතය මෙන්න ඔබ වහන්සේගේ දෑතට පවරනවා, ඔබ වහන්සේ ඒකේ ගුණාත්මක භාවය වෙනස් කළා, ඒකේ හැඩය වෙනස් කළා, ඒකේ උපේ වෙනස් කළා, ඒකේ රසය වෙනස් කළා, ඒකට ජීවයක් දීලා ඔබ වහන්සේ මට ජීවත් වෙන්න මේ මහා ශක්තිය, මේ උපතේ බලය අයිති කරලා දෙන්න කියලා. ඔබට දේවි, ඔබව මෙහෙවාවි, ඔබව ආශිර්වාද කරාවි ජේසුස් ක්‍රිස්තු ස්වාමීන් වහන්සේ. එලෙස ඔබ සියලු දෙනාට එලෙස ගමනක් යන්න දේව ආශිර්වාදයේ ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජේසුස් පිට.